හෙට ලංකාවේ පාර්ලිමේන්තුවේ තවත් අපකීර්තිමත් දිනයක් හැටියට එකතු වෙමින් යහපාලන ආණ්ඩුව තුන්වෙනි රණවිරු දඩයම් පනතත් පාර්ලිමේන්තුවේ විවාද කිරීමට සැරසෙනවා මේ මොහොතේ. අතුරුදහන් කිරීම වලින් සියලු තැනත්තන් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර ප්‍රඥාප්තිය. අසල්වාසි ඉන්දියාව නැ, චීනය නැ, රුසියාව නැ, ඇමරිකා එක්සත් ජනපදයෙන් ලෝකෙ කිසි බලගතු රටක් මේකට අත්සන් කළවත් නැ. මේ ප්‍රඥාප්තිය අත්සන් කොට තිබෙන සම්මුති රාජ්‍යයන්ට අපේ රටේ රණවිරුවන් පිටුවහල් කිරීමේ හැකියාව මේ පනතෙන් ලැබී තිබෙනවා. දැන් ඒ සම්මුති රාජ්‍යවලට විතරක් පිටුවහල් කරලා හරියන්නේ නැහැ. මේ රණවිරුවන්ව ලෝකෙ ඕනම රටකට පැමිණිලක් දැම්මොත් ඒ ආණ්ඩුව රණවිරුව ඒ රටටත් පිටුවහල් කරන්න ඕන. ආන් ඒකට තමයි මේ නව පනත සංශෝධනය වෙන්නේ. මේ පනත මගින් අමාත්‍යවරයා ගැසට් කරනු ලබන ඕනෑම රටකට අපේ රටේ ඕනෑම රණවිරුවෙක් දෙන්න පුළුවන්. රණවිරුවෙක් දෙන්න පුළුවන් විතරක් නෙමෙයි, තොරතුරු දෙන්න පුළුවන්. රහස් පොලිසිය කරන ලද පරීක්ෂණ වාර්තා දෙන්න පුළුවන්. ඒ රටවල් වල ඉන්න පර්යේෂකයන්ට ලංකාවේ ඇවිල්ලා සාක්ෂි විභාග කරන්න පුළුවන්. පනත් පිට පනත් එනවා. EU පාර්ලිමේන්තුවක් ඕනද? මේ රටේ මේ කරන අපරාධවලට මේ පාර්ලිමේන්තුවට ජනතාව ගිනි තිබ්බොත් පුදුමයක් වෙන එකක් නැහැ. මේ පාර්ලිමේන්තුව ගිනි තියන්න ඕනේ කියලා ජනතාව කිව්වොත් ඒ තීරණය නිවැරදි තීරණයක්. ඒ වගේම මේ මන්ත්‍රීවරුන්ගෙන් අපි ඉල්ලනවා ජනතාව ඔබට මේ පනත සම්මත කළොත් වැහි නැති හෙන ඉල්ලාවි.